විසිතර ජනාධිපතිවරණයේ පළමු වටේ ඡන්ද ප්‍රතිඵල අනුව 56,34,915ක් ඡන්ද ලබා ගනිමින් පෙරමුණ ගැනීමට ජාතික ජනබල වේගයේ ජනාධිපතිතුරු අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතා සමත්ව තිබෙනවා. ඒ සමග ජනබල වේගයේ ජනාධිපතිතුරු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි ඡන්ද 12,71,880ක් ලබා ගනිමින් කෙසේ වෙතත් මෙවර කිසිදු අපේක්ෂකයෙකුට 50% සීමාව ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට දෙවනි මනාපය ගණනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තා. මේ අතර අනුර කුමාර දිසානායක මහතා හෙට දිනේදී ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වනවා. අනාගතේ හදාගන්න ECU එකට යන්න. Introducing Malibin Digestive. Crunchy goodness for hunger on the go. 2024 ජනාධිපතිවරණයේ පළමු වටේ ඡන්ද ප්‍රතිඵල අනුව සමස්ත දිවයිනේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවන්නේ ජාතික ජනබල වේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතායි. ඔහු ලබාගෙන ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 56,34,915ක් වන අතර ඒ ප්‍රතිශතයක් ලෙස 142.31% අගයක්. සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සමග ජනබල වේගයෙන් ජනපති සරණට එක් වූ සජිත් ප්‍රේමදාස මහතායි. 132.76% වූ ප්‍රතිශතයක් සමගින් ඔහු ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 43,63,035ක්. ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපති සරණයේදී හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 22,99,767ක් වන අතර ඒ ප්‍රතිශතයක් ලෙස 117.27%. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මෙරට අනසක පැතිර වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේ සිවුවන තැනට පත්ව තිබෙනවා. එම පක්ෂයෙන් ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 342,781ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 102.57%. මෙවර ජනපති සරණේ පස්වෙනි ස්ථානයට පත්ව ඇත්තේ දෙමළ පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අරියනේත්‍රන් පාක්කසෙල්ලම් මහතා වන අතර ඔහු 101.7%ක් සමගින් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 226,343ක්. සර්වජන බලපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිජ් ජයවීර මහතා සමස්ත ප්‍රතිඵලට අනුව 6 වෙනි ස්ථානයට පත්ව ඇත්තේ ඡන්ද 122,396ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 0.92%. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය අනුව දිස්ත්‍රික්ක 15ක ජය තහවුරු කරගත්තා. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, මොන්රාගල, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ඒ අතරට අයත්. සජිත් ප්‍රේමදාස මහතා සෙසු දිස්ත්‍රික්ක 7 ජය හිමි කරගත්තා. නුවරලිය, බදුල්ල, යාපනය, වන්නි, අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක ඒ අතරට අයත්. කෙසේ වෙතත් ඉදිරියෙන් පසු ප්‍රධාන අපේක්ෂකින් දෙදෙනාටම පරම බහුතරයක් හෙවත් 50% ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. මෙරට ඉතිහාසයේ පළමු වරට මෙවර ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපයද ගණන් කිරීමට සිදු වුණේ ඒ අනුවයි. සියලුම මැතිවරණ කොට්ටාසවල දෙන ලද වළංගු ඡන්ද වලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් සීම අපේක්ෂකයෙකුට ලැබී නොමැති බැවින් ඊටාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක මහතා හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙක් අපේක්ෂකයන් තරඟයෙන් ඉවත් කළ බව නිවේදනය කරමු. එසේ තරඟයෙන් ඉවත් කරනු ලැබූ අනෙක් අපේක්ෂකයන්ගේ දෙවන හා තුන්වන මනාපය තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්තර ගැරීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදු කළ යුතු බව මැතිවරණ කොට්ටාස භාර තේරීම් භාර නේධාරීන් වෙත දැනුම් දී ඇති බව නිවේදනය කරමු. ගණන් කිරීමේ ශාලාවලින් මනාප ගණන් කර එහි ප්‍රතිඵල තේරීම් භාර නේධාරීන් වෙත දැනුම් දෙන ලෙස උපදෙස් ලබා දී ඇත. ඉන් අනතුරුව මැතිවරණ කොට්ටාසයේ සියලුම ගණන් කිරීමේ ශාලාවලින් තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම් භාර නේධාරීන්ට දැනුම් දී ඇත. මැතිවරණ කොට්ටාසවලින් ලැබෙන ප්‍රතිඵලය මාධ්‍ය වෙතද නිකුත් කරනු ඇත. ඉන් අනතුරුව මැතිවරණ කොට්ටාස 22හිම තරඟයේ සිටින අපේක්ෂකයන් දෙදෙනාගේ වාසියට ලබා දී ඇති මනාප එකතු කරනු ලැබේ. ඉන් අනතුරුව මුල් වටයේදී තරඟයේ සිටින අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට මැතිවරණ කොට්ටාස මට්ටමින් ලබාගත් මනාප සංඛ්‍යාව එකතු කර ඉන්පසු වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරනු ලබන බව මෙයින් දැනුම් දෙයි.